आयोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुख आसियत रात्रि प्रवृत्ति विकास व्यायमे मम कविंदु विजय वर्धन प्रथम सिरास्ताल ඇමති උදයට එරෙහි විශ්වාස භංග යෝජනාව හෙට කතානායකට රජය ඉන්ධන මිල අඩු කරනවා නම් විශ්වාස භංග යෝජනාව හෙට උනත් ඉවත් කරගන්නවා සමගි ජනබලවේගිය පවසයි ගෑස් මිල ඉහළ දැමීමේ තීරණය හකුලා ගනි ඉන්ධන මිල වැඩි කිරීමට සහ රජයේ ක්‍රියාකලාපයට එරෙහිව අදත් රට පුරා විරෝධතා කොටුවත් උණුසුම් වෙයි මසකට පසු සංචරණ සීමා ලිහිල් කෙරේ සෞඛ්‍ය මාර්ගෝපදේශද නොතකමින් ජනතාව විශාල වශයෙන් නගර වෙත ඇදී එයි සුරාසල් අසලත් දිගු පොලිම් ලිහිල් කෙරණු සංචරණ සීමා හිතුමතේ භාවිත කරන්න එපා ආදිවාසී නායකයා ජනතාවගෙන් ඉල්ලයි දිවයිනපුර ආර්ථික මධ්‍යස්ථානත් වෙවුර්ථ කෙරේ එළවලු මිලත් ඉහළට මාදි වෙලටත් ඩෙල්ටා ගියාද සෞඛ්‍ය අංශ පුළුල් පරීක්ෂණයක සංගාට ICCN තවත් අභිමානනීය ගෞරවයක් පිරිනමයි ප්‍රථමයෙන් දේශීය පුවත් ගෘහස්ත ගෑස් සිලින්ඩර් එක මිල ඉහළ දැමීමක් සිදු නොකරන බවට අද පෙරවරුවේ රැසූ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව තීරණය කර තිබෙනවා අද පෙරවරුවේ ගෑස් මිල සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව රැස්ව තිබෙනවා මීට පෙර ගෑස් සමාගම් විසින් ගෘහස්ත ගෑස් සිලින්ඩර් එක මිල ඉහළ දමන ලෙසට රජින් ඉල්ලීමක් කර තිබුණද ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහායි මෙම අනුකමිටුව පත් කර තිබුණේ ඒ අනුව අද පෙරවරුවේ රැස්ව එම අනුකමිටුව විසින් ගෑස් මිල කිසිදු ආකාරයකින් ඉහළ දැමීමට කටයුතු නොකරන බව ප්‍රකාශ කර තිබෙනවා ඒ අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් වර්තමානයේ පවතින මිලටම අලෙවි කිරීමටයි එහිදී තීරණය කර ඇත්තේ පාර්ලිමේන්තුව හෙට සහ අනිද්දා යන දෙදින රැස්කිරීමට අද පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. එෙහිදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජනබලවේගයෙන් ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාවද හෙට කතානායක මහින්ද යාපාබේවර්ධන මහතා වෙත ලබා දීමට නියමිතව ඇති බවයි එම පක්ෂය ප්‍රකාශ කළේ. පසුගිය දා රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කළ අතර ඊට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද දැඩි දෝෂ දර්ශනයක් විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එල්ල වුණා. ඒ අනුව අමාත්‍යවරයාට එරෙහිව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණද මත ප්‍රකාශ කළ අතර ගම්මන්පිල මහතාට සිය අමාත්‍ය දුහරෙන් ඉල්ලා අස්වන ලෙසටද පොදු ජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබුණා. ඊට අමතරව විපක්ෂයේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව විශ්වාස භංගයක් උදය ගම්මන්පිල මහතාට එරෙහිව අත්සන් කිරීමට සමගි ජනබලවේගය කටයුතු කළා. ඒ අනුව එලෙස අත්සන් කළ විශ්වාස භංගය හෙට දින සමගි ජනබලවේගය විසින් කතානායකවරයාට බහර දෙන බව එම පක්ෂයේ ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී සඳහන් කළා. මේ අතර හෙට සහ අනිද්දා යන දෙදින පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. රැස්වීමෙන් අනතුරුව පිටතට පැමිණි මන්ත්‍රී වරුන්ද ගම්මන්පිල මහතාගේ විශ්වාස භංගය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. හරි වැඩි කිට්ටු කරන්න ඕනේ නැමයි. වයයි බෑනේ. ඒකනේ. ඉතින් අද මොකද්ද මේ විශේෂ රැස්වීම? නෑ අද පක්ෂ නායක රැස්වීම පැවැත්වුණා. හෙට සහ අනිද්දා කියන දෙදින තුළ පාර්ලිමේන්තුව පැවැත්වීමට තීරණය කරා. ඉතුරු දවස් දෙක පොය නිසා පැවැත්වෙන්නේ කොවිඩ් මෙතරද පැවති සමගි ජනබලවේග කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුවද විශ්වාස භංගය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා. දැන් අපි ඉල්ලීමක් කරනවා ආණ්ඩු පක්ෂයේ ඉන්නවනේ මැති ඇමතිවරු මාධ්‍යට ඇවිල්ලා වොයිස් කට් දුන්න මේ තෙල් මිල ඉහළ දැමීම පිළිබඳව ඒ අයගේ විරෝධතාවය ප්‍රකාශ කරා කියලා. ඒ අයට පුළුවන් දැන් අපි ඉදිරිපත් කරන විශ්වාස භංග යෝජනාවට අත්සන් කරලා ඒකට ඡන්දෙ ලබා දෙන්න කියන එක අපි. දැන් ගම්මන්පිල ඇමතිතුමා විතරද විශ්වාසය නැති වෙලා තියෙන්නේ? ඔය ගොඩාක් අය කියනවා විශ්වාසයක් නැහැ. නමුත් පාර්ලිමේන්තු ක්‍රියාදාමය තුල
අපි අපේ දේශපාලන න්‍යායපත්‍රය පෙළගස්සලා දිනනවා ඈ සේරම එකපාර දාන්න බෑනේ බෝල 6 6 විදිහකට දාන්න ඕන ඕරි දැන් ඔබතුමාගේ විශ්වාසභංගේ කවදද ගේන්නේ දින අපි හෙට බාර දෙනවා පාර්ලිමේන්තුවේ දී කතානායකතුමාට ඒතර පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයට එතුමා කඩිනමින් දිනයක් ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ඇත්තටම මේ ආණ්ඩුවටම විරුද්ධව විශ්වාසභංගයක් ගේන්න ඕන මේ මේක මේ ඒගොල්ලන් අත ගහන හැම එකක්ම වැරදෙනවානේ ඇත්ත කතා කරනවා නම් මේක සාපය රට ජාතිය ආගම බොරු කියලා නයි නටවල මේ ඉගෙනාපු ආණ්ඩුව මේක මේක දෙවියන්ගේ සාපයක් වැදලා තියෙන අත ගහන එක වැරදෙනවා ගම්බම්පිල ඇමතුමාට විරුද්ධව කියන විශ්වාසභංගයට රනිල් වික්‍රමසිංහ ඇමතුමාගේ සහය ලැබෙයිද ඒක තීන්දුව කරන්න ඕනේ ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ වෙනකොට ආණ්ඩුව පක්ෂයේ මන්ත්‍රීතුමල්ලා මේ ඉන්ධන මිලට විරුද්ධව ඉන්නවා නම් ජනතාවගේ පැත්තේ අපි විපක්ෂ විතරක් නෙවෙයි ආණ්ඩුවේ ඉන්න ජනතාවගේ පැත්තේ ඉන්න මන්ත්‍රීතුමල්ලාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා මහජන නියෝජ්‍ය හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රීතුමල් හැටියට ආණ්ඩු පක්ෂද විපක්ෂද කියලා නැහැ මේ ඉන්ධන මිලට විරුද්ධව ඉන්න සියලු දෙනාම මේකට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කරන්න ඕන කියන මතය තමයි අපි ඉන්නේ රටේ ජනතාවට මේ දාලා තියෙන බර පිළිබඳ බර පැටවීම පිළිබඳව රටේ ජනතාව දැනුවත් කරවීම ඒ වගේම දැන් උදේ ගම්මන්පිල මැතිතුමාට විරුද්ධව පොදු ජන පෙරමුණේම මන්ත්‍රීවරයෙක් ලේකම්වරයා ලියුමක් කියවලා තියෙනවා ඔහු මේක වක්කීම් බාර ගන්න ඉල්ලාස් වෙන්න ඕනේ කියලා අපි බලමු පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට පුළුවන් ද මේකට මේ විශ්වාසභංගයට විරුද්ධව ඡන්ද දීලා ගමට යන්න ඉන්දන මිල යලි පැවති තත්වයට පත් කළහොත් විශ්වාස භංග යෝජනාව හෙට දිනේ කතානායකවරයා හට ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තී සත්නායක මහතා පවසනවා ඒ කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දැක්ක අද මාධ්‍යයකට ප්‍රකාශයක් කරලා තිබෙනවා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ඉන්ධන මිල වැඩි කිරීම හරහා ආණ්ඩුව අපේක්ෂා කරනවායි කියලා රුපියල් කෝටි 5400ක මුදලක් උපයා ගන්න. ඒ කිව්වේ මේගොල්ලෝ රුපියල් කෝටි 5400ක් මහජනතාවගෙන් බදු මුදල් වශයෙන් ඉන්ධන මිල වැඩි කිරීම හරහා ලාභ උපයන්න තමයි මේ මිල වැඩි කරලා තිබෙන්නේ කියලා දැන් එම කතාවෙන් ඉතාමත් පැහැදිලි. මේ අමාරුවෙන් ජීවත් වන ජනතාවට සහනයක් දෙනවා වෙනුවට මේ ආකාරයෙන් කෝටි 5400ක ජනතා අපිට බදු බරක් පැටවීම පිළිබඳව අපේ සම්පූර්ණ විරෝධය අපි පළ කරලා තිබෙනවා. ඒ නිසා තමයි අපි මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරලා තිබෙන්නේ. මේ යෝජනාව හරහාම අපි ආණ්ඩුවට බල කරන්නේ වහාම තෙල් මිල තිබුණු තත්ත්වයකට ගේන්න කියලා. ඇත්තටම තෙල් මිල තිබුණු තත්ත්වයට ගේනවා නම් අපිට මේ විශ්වාසභංග යෝජනාවක් අලුතෙන් ඉදිරිපත් කරන්න උවමනාවක් නැහැ. අපි කියන්නේ හෙට දවසේ උනත් තෙල් මිල යලි තිබුණු තත්ත්වයට ගේනවා නම් මේ විශ්වාසභංග යෝජනාව අපි ඉදිරිපත් කරන්න උවමනාවක් නැති බව ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. ඉන්ධන මිල ඉහළ යාම සහ තවත් ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධානය කර තිබුණා. මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී සංවිධානය කර තිබූ උද්ඝෝෂණයක් හේතුවෙන් පොලිසිය සහ අන්තර් විශ්වවිද්‍යාල සිසුන් අතර උණුසුම තත්ත්වයක් ඇති වුණා. ජීවන වියදම ඉහළ යාම සහ ඉන්ධන මිල ඉහළ යාම මූලික කරගනිමින් වූ විරෝධතාවයක් කළුතර වස්කඩුව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ඉදිරිපිටදී පැවැත්වුණා. ඒ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන්. මේ සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ද එක්ව සිටියා. අපිට හරි නැත්නම් කරගන්න පුළුවන් පිරිසක් හරි බාර දීලා මේක කරුණා කරලා යන්න. මේ රට විනාශ කරන්න නැතුව. අද කළුතර නගරේ බලන්න හැම බැංකුවක් ඉදිරිපිටම සිය ගානක් මිනිස්සු පෝලිමේ. මොකටද ඉන්නේ? තමන්ගේ රත්තරන් බඩු උගස් කරන්. මාස ගානක් කන්න නැතුව ආදායමක් නැතුව අසරණ වෙලා ඉන්න මිනිස්සු අද එළියට බහැලා තියෙන රත්තරන් බඩු උගස් කරන්. ඒතකොට අද මිනිස්සු අසරණ වෙලා ඉන්න අසරණ වීම ගැන මේ ආණ්ඩුව සංවේදී නැත්නම් මේ ආණ්ඩුව පුළුවන් මිනිහෙකුට දීලා යන්න උන්. ගලිගමුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ තවත් පිරිසක් එක්ව ගලිගමුව නගරයේදී විරෝධ ගලිගමුව නගරයේ වෙත පාපැදිවලින් පැමිණි විරෝධතාකරුවන් රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට විරුද්ධව විරෝධතාවේ නිරත වුණා. නාවලපිටිය නගර මැදයේදීද මේ සම්බන්ධයෙන් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සහ හිටපු නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජීව මහතා විසිනුයි මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ. බැතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටදී අද විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පෞද්ගලික විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගෙන ඇති බව කියමින් විරෝධතාවය සංවිධානය කර තිබෙනවා. Woo!
තත්ත්වය යටතේ කොවිඩ් රෙගුලාසි උල්ලංඝනය කිරීම හේතුවෙන් පොලිසිය පැමිණ අදාළ උද්ඝෝෂණය විසිරුව හැරීමට කටයුතු කර ඇති අතර එම අවස්ථාවේදී පොලිසිය සහ විශ්වවිද්‍යාල සිසුන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. අධ්‍යාපනය විකුණන්න එපා කියලා මිනිස්සු සටන් කරාට පස්සේ අධ්‍යාපනය විකිණීම සඳහා ගෙනාව පනතක් තමයි 2018 ඒ වෙනකොට හිටපු ආණ්ඩුවෙන් ගෙනාව කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත කියලා කියන්නේ තොරාව ජනතාවගේ විරෝධයත් එක්ක ඒ පනත අකුල ගන්න සිද්ධ වුණා ඒ වෙනකොට හිටපු ආණ්ඩුවට. හැබැයි ඒ වෙනකොට අකුලගත්තු පනත මෙන්න විකුණන්න නැහැ කියලාව රටේ මිනිස්සුන්ගේ ජීවිත ලස්සන කරනවා කියලාව රට රැක ගන්නම් කියලා පපුවට ගහගෙන ආව මේ රාජපක්ෂලා මෙන්න හොරපාරෙන් පාර්ලිමේන්තුවට පනත ගෙනල්ලා තියෙනවා. වසංගතයේ වසන්තයක් කරගෙන අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කිරීම සඳහා වූ රටේ මිනිස්සුන්ගේ අයිතීන් කප්පාදු කිරීම සඳහා වූ අනපනත් ටික හොරපාරෙන් ගේනවා. මාසයකට අසන්න කාලයක් පුරා දිවයිනම ආවරණය වන පරිදි පනවාති බෝ සංචරණ සීමා අදාළියුම හතරට ලිහිල් කෙරුණා. සංචරණ සීමා ඉවත් කිරීමත් සමග දිවයිනේ ප්‍රදේශ රසක ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ පවා උල්ලංඝනය කරමින් කටයුතු කරන ආකාරයද දක්නට ලැබුණා. මේ අතර සීමා සහිතව විවෘත කෙරෙනු සුරාසැල් අසලත් දිගු පොලිම් දක්නට ලැබුණු අතර දිවයින පුරා විවෘත කරන ලද ආර්ථික මධ්‍යස්ථානවල එළවලු මිල ගණන්ද ඉහළ ගොස් තිබෙනවා. දිවයිනම ආවරණය වන පරිදි පනවන ලද සංචරණ සීමා අද අලුයම හතරට ඉවත් කෙරුණා. මෙලෙස ඉවත් කරන ලද සංචරණ සීමා හෙට සහ අනිද්දා යන දෙදිනත් ක්‍රියාත්මකයි. යලිත් එළමෙන 23 වනදා රාත්‍රී 10:00 සිට දිවයිනම ආවරණය වන පරිදි සංචරණ සීමා පැනවෙන අතර අදාළ සංචරණ සීමා එළමෙන 25 වනදා අලුයම හතර තෙක් අඛණ්ඩව ක්‍රියාත්මකයි. සංචරණ සීමා ලිහිල් කළද බස්නාහිර පළාතට තරමක දැඩි වූත් සෙසු පළාත්වලට තරමක ලිහිල් වූත් මාර්ගෝපදේශ මාලාවක් ඊයේ දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් නිකුත් කරනු ලැබුවා. අදාළ මාර්ගෝපදේශ වලට අනුව සුරාසැල් වසා තැබීමට නියෝග කර තිබුණද මත්පැන් අලෙවි කිරීම සඳහා සුරාබදු බලපත්‍රලාභී ස්ථාන සීමිත ලෙස විවෘත කිරීමට අවසර හිමිවන බව දැක්වෙන නිවේදනයක් ඊයේ රාත්‍රියේ සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අද දිනේ ප්‍රදේශ කිහිපයකම සුරාසැල් අසල ජනතාව මෙලෙස රැස්ව සිටිනු දක්නට ලැබුණා. මෙතර සංචරණ සීමා ලිහිල් කිරීම හමුවේ දිවයිනේ ප්‍රදේශ රසක අද පැවති තත්වයයි මේ. සෞඛ්‍ය උපදෙස් කිසිවක් නොතකමින් බොහෝ ප්‍රදේශවල මහ ජනතාව එක්රොක් වෙමින් අනවශ්‍ය විදිහට සංචරණය කරමින් අවදානම් විදිහට ඇසිරෙනවා කියලා පේන්න තියෙනවා. ඉදිරි දින කීපයේදී මේ තත්ත්වය පැවතුනොත් අපිට ඉස්සරහා සති දෙකෙන් පස්සේ නැවත වරක් ව්‍යසනකාරී තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියන එක තමයි ඉතාම පැහැදිලිව පේන්නේ. මැනින් තොග වෙළඳ සංකීර්ණයේ මෙන්ම දෙවෙනි ආර්ථික මධ්‍යස්ථාන අද දිනේ විවෘත කෙරුණා. දැන් අද දවස් පුජ්‍ය මේ රට පුජ්‍ය අරුම් පුජ්‍ය මන්ද කරුවා කියලා මේ ඇත්තෝ හිට්ලාන හිට්ලාන තැනමට මංගෙච්චුවොත් මේතන මේ ජනාධිපති හෝරටවත් අගමැති හෝරටවත් දොස්තර හෝරලාටවත් ආරක්ෂකාන්ත පුජ්‍යලල හෝරලාටවත් මේතන නතර පුජ්‍ය මන්ද කරන්න අමාරු තැන. මේ රට කොයි තැනක් වැහුම් පුජ්‍ය මන්ද කරගෙන ඉඳ තිබවුවත් මේතන නතර පුජ්‍ය මන්ද කරන්න අමාරු තැන. මේතන නතර පුජ්‍ය මන්ද කරනවා නම් මේ සමාජයේ මේතන තේරුම් පුජ්‍ය මන්ද කරගන්න ඕනේ. සමාජයේ ආරක්ෂා තැන මන්ද කරගන්න මේ අද දවස් පුජ්ජේ මේ ඇනෝ කලන නිදහස මේතන අනිසි හැටිමට පාවිච්චි තන මන්ද කරන්න කුදෝවිලා ඔය ඇත්තොත් සමාජයත් රට පුජ්ජත් ගැන හිට්ලාගෙන ඔය ඇත්තන්නේ පවුල්ල ගැන ඔය ඇත්තන්නේ කැකුලෝ කැපුලියන් ගැන හිට්ලාගෙන හැසරුම් පුජ්ජ මන්ද වෙන්න කියන ඉල්ලීම මේ ඇත්තෝ මේ වෙලා පුජ්ජේ මන්ද කරනවා.
ඊයේ දින තහවුරු වූ කොරෝනා මරණ 52ක් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් නිවේදනය කර තිබෙනවා. මේ අතර මාදිවිල ප්‍රගතිපුර ප්‍රදේශයේ පුද්ගලයෙක් කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයෙක්යයි සැකමතු වීම හේතුවෙන් මේවන විට සෞඛ්‍යාංශ විසින් ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඒ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ මොහොත වෙනකොට අපි දන්නේ එක පුද්ගලයෙකුට අර කියපු අසාමාන්‍යතාවයක් ඒ PCR පරීක්ෂණයෙන් හඳුනාගෙන තියෙනවා. මේක තවම තහවුරු කරලා අපිට වාර්තා කරලා නැහැ. මේක දැනට අසාමාන්‍යතාවයක් හැටියට හඳුනාගත්තාම මේක ඩෙල්ටා වෙන්නත් පුළුවන්, වෙන මොනවා හරි වෙන්නත් පුළුවන්, අලුත්ම එකක් වෙන්නත් බැරිකමක් නැහැ. ඉතින් ඒ නිසා අපිට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීම වැදගත් වෙන අපිට තොරතුරක් වාර්තා වුණා යම් සැක සහිත සාම්පල තිබෙන බවට. අපි විශේෂයෙන්ම දැක්කා මේ දෙමටකොඩ ආරාමයේ ප්‍රදේශ ඉතාමත්ම ජනාකීර්ණ ප්‍රදේශයක්. මෙම ප්‍රදේශයෙන් වනාතමුල්ල ප්‍රදේශයට ඒ වගේම අවට තිබෙන අනිත් පැත්තෙන් කොළොන්නාවට මේ සියලු ප්‍රදේශවලට ඉතාමත්ම පහසුවෙන් ඇතුළු වීමේ සහ පිටවීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා අප දෙවන රැල්ලේදී මේ ආරාමයේ ප්‍රදේශ කියන ප්‍රදේශය ඉතාමත්ම අධි අවධානම් කලාපයක් හැටියට තෝරාගෙන තිබුණේ. ඒ සැකේ අපිට වාර්තා වූ වහාම එම ප්‍රදේශය ලොක්ඩවුන් කරන්නට අවශ්‍ය කරන කටයුතු ඉටු කරනු ලැබුවා. ස්ථිර වශයෙන්ම 15 දිනක් අපිට හඳුනා ගන්නට පුළුවන් වුණා. ඒ 15 දිනාගෙන් 5 දිනක් මේ ඩෙල්ටා ප්‍රභේදය සහිත අය බලුන් පවට. මේන් 3 දිනක්ම එක ගෙදරින් තවත් 2 දිනක් අසල්වැසි නිවෙස් දෙකකි. මේ වන විට දවස් 10ක් වෙනවා සම්පූර්ණ වශයෙන් මේ ප්‍රදේශය විශේෂිත වූ ඒ අගුළු දැමීමකට භාජනය කරලා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්නලේ පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 5ක් අද පෙරවරුවේ සිට හුදකලා කර තිබෙනවා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ කළුදමද, හපුගස්තලාව, වීරපුර, බෙරමන දකුණු සහ පහලගොරක ඔය යන ග්‍රාම නිලධාරී වසම් එලෙස හුදකලා කළ බවයි. ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයේ ආසාදිතයින් 5 දෙනෙකු හමු වූ දෙමටගොඩ ආරාමයේ පෙදසේ 66 වත්ත ප්‍රදේශයේ ඇතුළු දිස්ත්‍රික්ක 12කට අයත් ග්‍රාම නිලධාරී වසම් 24ක් අද අලුයම 4 සිට හුදකලා කෙරුණා. මේ අතර හුදකලා කර තිබූ දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී වසම් 82ක් අද සිට හුදකලා භාවයෙන් නිදහස් කිරීමටත් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානය පියවරගෙන තිබුණා. බුලත්කොහුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ පුත්කලෙන් 238 දිනෙකුට සිදු කළ PCR පරීක්ෂණයෙන් පුත්කලෙන් 91 දිනෙකුට කොරෝනා වෛරස ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළ ඔන්ලයින් අධ්‍යාපනය හැදෑරීමට නොහැකි දරුවන් සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවා එම මධ්‍යස්ථානයේ සිට ඊතක්සලාව හරහා ඔන්ලයින් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව සලසා දීමට රජය කටයුතු කර තිබෙනවා. ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. ඉතින් පාසල් විවෘත නොකළ කාල වකවානුව තුළ අපි සියලු දෙනාගේම උත්සාහය අපේ දූ දරුවන්ට ඒ තුළින් වෙන හානිය අවම කර ගැනීමට. ඒ සඳහා අපි භාවිතා කළ යුතු ක්‍රමවේදය තමයි මාර්ගගත අධ්‍යාපනය. දැනටම වැඩපිළිවෙල් රාශියක් දියත් කරලා තිබෙනවා. ඒත් සංරා ආවරණ පහසුකම් නොමැතිවීම, අන්තර්ජාල පහසුකම් නොමැතිවීම මෙන්ම පරිගණක ආශ්‍රිත උපාංගයක් නොමැතිවීම වැනි හේතු මත අන්තර්ජාලය හෝ මාර්ගගත ඉගෙනුම් ක්‍රියාවලිය සමඟ සම්බන්ධ වීමට නොහැකි දරුවන් උදෙසා කුඩා කණ්ඩායම් වශයෙන් රැස් වී අධ්‍යාපනය ලබාගත හැකි මධ්‍යස්ථාන ග්‍රාමීය මට්ටමින් ආරම්භ කිරීමේ වැඩපිළිවෙල සැලසුම් කර ඇත. මෙම මධ්‍යස්ථාන සතියේ දින 5ම පෙරවරු 7:30 සිට පස්වරු 3:30 දක්වා ක්‍රියාත්මක මට්ටමින් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කටයුතු පළාත් හා කලාප මට්ටමින් සැලසුම් කළ යුතුය. ඒක වහම කරන්නේ කියන එක තමයි අපි උපදේශ දීලා තිබෙන්නේ. ඉතින් ප්‍රථමයෙන්ම මම පටන් ගත්තොත් තියෙන විශාලතම ගැටලුව තමයි ප්‍රධානතම කාරණය තමයි මේ සිග්නල් නැත්තම් ඩේටා ලබා ගැනීමට අපි ඇති අපහසුතාවය. අපේ ඉලක්කය තමයි වසර දෙකක් ඇතුළත මුළු ලංකාවෙම ඒ සන්නිවේදන කුළුණු ලබා දීම යාවත්කාලීන කොට ඒකාබද්ධ ප්‍රවේශයක් ලබා ගැනීම. සන්නිවේදන පහසුකම් ලැබෙන මධ්‍යස්ථාන. يعني දැනටත් අපි ගමක් ගත්තොත් ඒ මුළු ගමම ආවරණය නොවුනත් ගමේ යම් තැනක හෝ නගරබද ප්‍රදේශයක සන්නිවේදන පහසුකම් තියෙන තැනක් හඳුනගෙන. විශේෂයෙන්ම ඒ තැන පාසලක් එහෙම නැත්නම් මහින්දෝදය විද්‍යාගාරයක් නැනසලක් ආගමික සිද්ධාස්ථානයක් වෙන්න පුළුවන්. ප්‍රජාශාලාවක් හෝ පුස්තකාලයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පෞද්ගලිකාංශයේ දානපතියෙක් මැදිහත් වෙලා අපට ලබා දෙන මධ්‍යස්ථානයක් වෙන්න පුළුවන්. එවැනි තැන්
හඳුනගෙන සති දෙකක් ඇතුළත ඒ තැන් හඳුනගෙන ඒ තැන් වලට අවශ්‍ය පරිගණක හෝ ටැප් පහසුකම් ලබා දෙමින් අපි අපේක්ෂා කරන හැම තැනකටම උපරිමය ටැප් 10ක හෝ පරිගණක 10ක ප්‍රමාණයක් ලබා දෙමින් උදෑසන සිට සවස් වරුව දක්වා ඊතක්සලාව හරහා අධ්‍යාපනය හදාරන්න අවකාශය ලබා දෙයි. ඒ ඊතක්සලා ප්ලැට්ෆෝම් එක 100%ක් ඩේටා චාර්ජස් අයින් කරලා තියෙනවා සංනිවේදන ආයතන එක්ක සාකච්ඡා කරලා ඊතක්සලා වෙබ් අඩවිය හරහා අධ්‍යාපනය හදාරන දරුවෙක් ඒ සඳහා කිසිම වියදමක් ඒ දරුවාගේ දෙමව්පියන්ට දරන්න වෙන්නේ නැහැ. හැබැයි කෙසේ වෙතත් ඒ නොමිලේ ලබා දෙන අතරම අපි බලාපොරොත්තු වෙනවා මෙහෙම කියන මධ්‍යස්ථාන වලට අමතර ඩේටා ප්‍රමාණයක් ලබා දෙන්න ඒ ඊතක්සලාවට අමතර රිසර්ච් එකක් නැත්නම් අධ්‍යාපනය හදාරන්න අවශ්‍ය කාරණාවක් සම්බන්ධයෙන් හොයා ගැනීමකට අවශ්‍යතාවයක් තියෙනවා නම් වසරකට අධික කාලයක් අධ්‍යාපනය අහිමි වූ දරුවන්ට ඊතක්සලාව හරහා නිසි විසඳුම් නොලැබෙන බවත් අධ්‍යාපනය යළි නගා සිටුවීමට නම් මාර්ගගත අධ්‍යාපනයට පමණක් සීමා නොවූ අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතු බවත් ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ අවුරුද්දකුත් මාස 3කට ආසන්න කාලයක් ළමයින්ට කිසිම අධ්‍යාපනයක් නැතුව ඔන්ලයින්වත් නැතුව ඉන්න ළමයි සංඛ්‍යාවක් ඉන්නවා ලටි 43 ලක්ෂයක් ළමයින්ගෙන් ඔන්ලයින් අධ්‍යාපනය කරන්නේ 130ක් 40ක් විතර ප්‍රමාණයක් තමයි කරන්නේ. අනිත් සියලුම දෙනා අධ්‍යාපනයක් නැහැ. මේ අධ්‍යාපනයක් නැති අයට මොකක්ද ගන්න පිළිවෙල කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අද දවසේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඩිජිටල් පාසුකම් පිළිබඳ අමාත්‍යාංශය සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා එකතු වෙලා කරපු මේ අමාත්‍ය අමුව තුල ඔවුන් ඉදිරිපත් කළ රජයේ වැඩපිළිවෙල තුල පහදිලිවම මේ අධ්‍යාපනයේ අයිමි වෙන 160කට වැඩි ළමයින්ට විකල්ප අධ්‍යාපනය සම්බන්ධයෙන් කිසිදු පිළිතුරක් ලබා දුන්නේ නැහැ. දවසකට ඊතක්සලාවට ළමයි 200,000කට ආසන්න ප්‍රමාණයක් ළමයි එනවයි කියන කාරණා. 43 ලක්ෂයෙන් 1 ලක්ෂයක් අවුලක් තියෙනවද? අවුරුද්දකුත් මාස 3කට වැඩි කාලයක් ගෙදර ඉන්න ළමයින්ට දැන් තමයි සලස්සන එළියට දාලා තියෙන්නේ. පරිගණක 10ක් එක මධ්‍යස්ථානයක් ඇදුවම හරිද? දැන් දුරස්ථ අධ්‍යාපනයේ එක ක්‍රමයක් තමයි ඔන්ලයින් අධ්‍යාපනය. විකල්ප ක්‍රම නැද්ද ඔන්ලයින් වෙනේව නැද්ද? ඇයි ඒව ගන්න බැරි? දැන් ඒක කරන්නේ නැතුව ඒකට වැඩපිළිවෙලක් හදන්නේ නැහැ. මේ ඔන්ලයින් එක වටේම තමයි මේ කරකෙන්න යන්නේ. මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් අපනයනයේදී මුහුණ දෙන ගැටලු විසඳීමට රජය අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අර්ලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින්. මැණික් සහ ස්වර්ණාභරණ අපනයන කරුවන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳව අර්ලියගහ මන්දිරයේදී අද සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. එෙහිදී මැණික් හා ස්වර්ණාභරණ අපනයන කරුවන් අපනයනයේදී මුහුණ දෙන ගැටලු විසඳීමට රජය අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම මෙරට අපනයන විනිමය වර්ධනය කිරීම සඳහා සංචාරක ක්ෂේත්‍රයේ මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ අංශයේද සැලකිය යුතු දායකත්වයක් ලබා දිය යුතු බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා. එමෙන්ම මැණික් හා ස්වර්ණාභරණ ශේත්‍රය ලොව පුරා වඩාත් ප්‍රචලිත කිරීම කෙරෙහි කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා සිය අවධානය යොමු කර තිබෙනවා. දැන් තවත් පුවත් කිහිපයක්. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස අනුෂ පැල්පිට මහතා පත් කර තිබෙනවා. කර්මාන්ත අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ලෙසයි ඒ මහතා මීට පෙර කටයුතු කළේ. එමෙන්ම ඒ මහතා කලක් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ධුරයේද කටයුතු කර තිබුණා. මේ අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මාස්ටර් කපිතාන් නිහල් කැප්පටිපොළ මහතා පත් කර තිබෙනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධිය සැකකරුවෙකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළ එම නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු අපමත මුදාහරින ලෙස කොළඹ මහඅධිකරණය නියම කර තිබෙනවා. කුඩා තේවතු සංවර්ධන අධිකාරී ප්‍රාදේශීය තේ ව්‍යාපෘති කොට්ටාසවල සහ ජ්‍යෙෂ්ඨ රබර් සංවර්ධන නිලධාරී කොට්ටාස යටතේ ඇති දිස්ත්‍රික්ක පහක ප්‍රගති සමාලෝචන සහ අනාගත ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් වූ සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. කොවිඩ් එන්නත් කරන වැඩසටහනට අනුව අද දිනේ මහනුවර මහනගර සීමාව තුළ වයස වෘදු 60ට වැඩි පුද්ගලින් සඳහා කොවිඩ් මර්ධන එන්නත් ලබා දීම සිදු කෙරුණා. මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයේදී මෙම එන්නත් කරන කටයුතු සාර්ථකව සිදු කර ඇති බවයි වාර්තා වුණේ. වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් වීරසේකර ගම මාලේවන යාය කඳු රක්ෂිතේ ඊයේ රාත්‍රියේ හටගත් ගින්නකින් රක්ෂිතයේ අක්කර 50කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. ගින්නෙන් රක්ෂිතේ ජීවත් වූ වනසතුන් මෙන්ම ඉපැරණි ශාක සහ තෘණ භූමියද ගිනිගෙන විනාශ වී ඇති බවටයි අනාවරණය වන්නේ.
අද පස්වරු 5:10ට පවන රාජ්‍ය අමාත්‍ය එස් වියලෙන්ද්‍රන් මහතාගේ මඩකලපුර ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටදී සිදු වූ වෙඩිතැබීමකින් වැලිටිපර රථ රියදුරුකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. සීතරාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන් වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.seethunews.lk වෙබ් අඩවිය වෙත අප නැවතත් හමුවන්නේ උදෑසන 6 අපගේ ප්‍රවෘත්ති විකාශය තුලින්. ඔබට සුවදායී රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.